याद होने अपी अपे कम्युनिटी टैब के प्रश्न आके हुआ उगलांगें सिटिंग इन द चेयर द सिटिंग ऑन द चेयर द मैं देखा महारिद एम नतं एकक हारिद ऐ एक हरी वेन्नी कियला कमेंट करन्न कियला इतिं एकट प्रतिचार देयक वू हेमोटम स्तुती इतिं एकट अनुव अपी मे वीडियो हदन मोहोते प्रतिफल लबिला तिबुने मेन्न मेहेमई ए अनुव अति बहुतरय ए कियन्ने 180 गणक विश्वास करन्ने सिटिंग ऑन द चेयर कियन एक तमई निवरदि कियला තර්කානුකූලව බලලා එහෙම හිතුවා වෙන්න පුළුවන් මේ ගැටලුවට අපේ යාළුවෙ කදිම පිළිතුරක් ඉදිරිපත් කළා තිබුණා ඔගොලු ගිහින් බලන්න පළවෙනි පිළිතුර ඔව් අපි මේ sitting in the chair sitting on the chair පොඩ්ඩක් විග්‍රහ කරලා බලමු මාත් එක්ක ඉන්නවා මගේ සගයෝ දෙන්න කොට උඩ සහකාරී අපි දෙන්නගෙම අහමු මොකද්ද හරි කියලා කොට උඩ මොකද්ද හරි මම නම් කියන්නේ sitting on the chair තමයි හරි ඔව් එතකොට කාරි මොකද කියන්නේ මම නම් කියන්නේ sitting in the chair තමයි හරි Right. Then දෙන්නම හේතු දක්වන්න තමන්ගේ පිළිතුරට. හේතු නම් ඉතින් on the chair කියන්නේ ඉතින් පුටුව උඩනේ ඉතින් වාඩි වෙන්න. ඇතුලේ නෙමෙයි ඉතින් ඒ නිසා on. කාරි මොකද කියන්නේ? අනේ මන්ද ඉතින් මං in the chair කිව්වා ඉතින් මෙයා on the chair කියපු ඉඳන් ඉතින් දෙන්නගෙන් එකක් හරියන්නේ නැහැ. Right. අපි දැන් බලමු හේතු සාධක මොනවද කියලා. ඔව් යාළුවනේ ඇත්තට ඉතින් මේවා තීරණය කරන්නේ අපි නෙමෙයිනේ. ඒගොල්ලෝනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ භාෂාව සුද්දගේ භාෂාව. අපි බලමු AI කොහොමද මේක විග්‍රහ කරන්නේ කියලා. ඔව් යාළුවනේ අපි in කියන්නේ මේක preposition එකක්. ඒ කියන්නේ ඇතුලේ කියන එක. on කියන එකත් preposition එකක්. ඒ කියන්නේ උඩ කියන එක. ඔන්න මතක තියාගන්න පුළුවන් ක්‍රමයක් ඒක. ඒ අනුව අපි බලමු මේ පින්තූර දෙක. බලන්න මේකේ එකක් ඇඳි නැති. අනික ඇඳි ඇති. ඒ අනුව මේ ඇඳි තියෙන පුටුවේ වාඩි වෙනකොට එයා පුටුව ඇතුළට වැටෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි ඇඳි නැති එකේ වාඩි වෙනකොට එයා පුටුව උඩ. රයිට් රයිට්. එතකොට ඇඳි නැති එක on ඇඳි තියෙන එක in. හරියට හරි. ඒ කියන්නේ මේකේ වාඩි වෙලා ඉන්නවා නම් sitting on the chair. මේකේ වාඩි වෙලා ඉන්නවා නම් sitting in the chair. මොකද මේ ඇඳි සහිත පුටුව ඇතුලේ තමයි අපි වාඩි වෙන්නේ. ඒක නිසා ඒක in බවට පත් වෙනවා. ඒත් වශයෙන්ම ඒක හරි සාධාරණයි. රයිට්. දැන් මම හිතනවා මේ අනුව on in සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙන එකක් නැහැ පුටුව ගැන සැලකුවම අපි බලමු අපි ඉදිරිපත් කළ දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා I am sleeping in the bed I am sleeping on the bed මේ දෙකේ මොකක්ද හරි ඔව් යාළුවනේ මේක අරක තරම් සරල නැහැ ඒත් ගැටලුව निराකරණය කරගන්න පුළුවන් මෙන්න මේ විග්‍රහය පොඩ්ඩක් follow කරන්න ඕගොල්ලෝ අපි හිතමු කොට උඩගේ wife හොඳට පෙරවගෙන ඇඳේ නිදාගෙන ඉන්නවා කොට උඩ where's your wife she is in the bed don't disturb her හැබැයි අපි හිතමු කොට උඩගේ වයිෆ් ඇඳ මත වැතිරිලා මොනවා හරි වැඩක් කරනවා. කොට උඩ වයාස් යෝ වයිෆ් she is on the bed doing some work. ඔන්න මූලික වෙනස තේරුම් ගන්න පුළුවන් නේ යාළුවනේ ඔයගලන්ට අර පෙරෝගෙන නිදාගෙන ඉන්නකොට කිව්වා in the bed කියලා. ඇඳ මත වැතිරිලා යමක් කරනකොට කිව්වා on the bed කියලා. ඔන්න මේක අපි තවත් මෙහෙම විග්‍රහ කරනවා ඒගොල්ලෝ. කිසියම් කෙනෙක් නිදාගෙන ඉන්නවා හෝ ඇඳ මත වැතිරිලා ඉන්නවා බ්ලැන්කට් එකක් පෙරවගෙන එහෙම නැත්නම් කිසියම් ඇඟ වැහෙන ෂීට් එකක් පෙරවගෙන අන්න ඒ අවස්ථාවල නිවැරදි යෙදුම in ඒක අපිට හිතන්න පුළුවන් අර අපි පුටුව ගැන කිව්වා වගේ යමක් ඇතුලේ ඉන්න බව අඟවන්න එතකොට she is sleeping in the bed හැබැයි අපි ඇඳ මත නිදාගෙන ඉන්නවා පෙරවගෙන නැත්නම් අන්න එතකොට එන්නේ on she is sleeping on the bed මොකද අපි යමක් ඇතුලේ නෙමෙයි ඉන්නේ. ඔව් හැබැයි යාළුනේ එහෙම කිව්වට සාමාන්‍ය තත්ත්වයන් වලදී ඒ කියන්නේ අපි පෙරවගෙනද නැද්ද කියලා අදාළ නැති අවස්ථා තියෙනවනේ. අන්න ඒ අවස්ථාවල භාවිතය බලමු. අපි කොට උඩ අසනීප වුණා ડોක්ටර් කෙනෙක් channel කරා. කොට උඩ what was the doctor's advice? Doctor said be in bed. ડોක්ටර් කිව්වේ හැඳටලා ඉන්න කියලා. ආ ඒ කියන්නේ රෙස් කරන්න කියලා කියන්නේ. दवस කාරිට හොඳටම වැඩි ඇඳේ නිදියන තරම් ඒ කියන්නේ ඇඳේ නිදියන තරම් 100ක් නෑ මේ යකාට කියලා මේ කියන්නේ he is too drunk to sleep in the bed
ඔව් බලන්න යාළුවනේ මේ ඇඳට වෙලා ඉන්නවා කියලා සාමාන්‍ය වශයෙන් කියන ඉහත කී අවස්ථාවන් වල අපි පෙරවගෙනද නැද්ද කියන එක සැලකිලිට ගත්තේ නැහැ එතනදී අපි පාවිච්චි කරා in කියලා ඔව් හැබැයි මේක on the bed වෙන අවස්ථා තියෙනවා බලමු උදාහරණ අපි හිතමු කාරියට ඉතින් අපේ ගෙදර ඇඳවල් මදි නිදා ගන්න කාරී උඹ කොහෙද නිදාගත්තේ මේ ටිකේ බිමද yes but I want to sleep on a bed ඔව් ඒුණාට මට ඇඳක නිදා ගන්න ඕනේ. අන්න දැන් මෙතන කාරි කියන්නේ ඇඳක් මත නිදා ගන්න ඕනේ කියලා. මොකද මෑන් බිම නිදාගත්තේ. මොකද මෑන් කියන්නේ බිම නිදා ගන්න බෑ. ඇඳක් උඩ තමයි නිදා ගන්න ඕනේ කියලා. එතකොට අර උඩ කියන යෙදුම වැදගත්. අන්න ඒ නිසා එතනට ඉන්නේ on. I want to sleep on a bed. ඉතින් අවසාන වශයෙන් යාළුවනේ මම මෙහෙම කියන්නම් පෙරවගෙන නිදාගෙන ඉන්නවා නම් sleeping in the bed. පෙරවගෙන නැත්තම් sleeping on the bed. අපි ඇඳ මත වැතිරිලා රෙදි පෙරවගෙන ටිකක් දිග රෙස්ට් එකක් ගන්නවා නම් lying in the bed lying කියන්නේ වැතිරිලා ඉන්නවා කියන එක හැබැයි ඇඳ මත වැතිරිලා පෙරවගෙනත් නැති తాවකාලිකව පොඩි නිින්දක් දානවා නම් අර අපි නැප් එකක් කියලා කියන්නේ අන්න ඒක lying on the bed ඔව් එන යාළුවනේ මේ in the bed on the bed කියන ගැටලුව විසඳුණා කියලා අපි හිතනවා ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ සඳහන් කරන්න ඒ වගේම මේ යෙදුම් දාලා වාක්‍ය බැගින් කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්නත් අමතක කරන්න එපා. ඔව් ඒ වගේම මේ යෙදුම් යොදන්න පුළුවන් හැම අවස්ථාවෙම යොදලා කටට හුරු කරගන්න. අන්න ඔව් එතකොට තමයි ඔළුවට ඒක හුරු වෙන්නේ. ඒ වගේම අමතක වෙන්නේ ඉස්සෙල්ලා subscribe button එක click කරලා bell icon එක තබන්න. එතකොට අපිට ඔයගොල්ලන්ව කවදාවත් miss වෙන්නේ නැහැ. Until tomorrow. Like දාන්න. Share කරන්න. Thank you for watching.